galanta kandayama athara palamu vissa vissa tarange ada aluyam kaledi avasan wuna. Ie ratri 11ට ආරම්භ වූ පළමු 20-20 තරගයේ කාසි වාසී හිමි කරගත් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මෙම උරගා බැලීමෙන් කණ්ඩායම් දෙකේම නායකින්ගේ අරමුණු ඉෂ්ට වීම කැපිපෙනෙන සිදුවීමක් වුණා. කුසල් පෙරේරාගේ තීරණය අනුව ආරම්භ ප්‍රතිකරුවන් ලෙස පිටියට පිවිසී ධනුෂ්ක ගුණතිලක සහ අවිෂ්ක ෆර්නැන්ඩෝ හට පිටියේ ස්ථාවර වීමට සෑම් කරන් ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු ලබා ගැනීමට පෙර දෙවන පන්දු වාරින්ම අවිෂ්ක ෆර්නැන්ඩෝ ලකුණු නොලබා දෙවි ගියා. නායක කුසල් පෙරේරා පන්දු 26කින් ලකුණු 30ක් රැස් කරගත් අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 19කට දැවී ගියා. කලක පටන් තම රිද්මේ පහස විඳ ගැනීමට නොහැකි කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී සාර්ථක වීමට ලියාම් ලිවිංස්ටන් ඉඩ ලබා දුන්නේ නැහැ. මෙන්ඩිස් ලකුණු 9කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිම යම් තාක් දුරකට හෝ ගොඩනැගීමට වෙහෙස දැරූ දසුන් ශානකගේ පිහිටෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවි ලකුණු 129ක් රැස් කර ගැනීමට සමත් වුණා. සිය දෙවන 20-20 අර්ධ ශතකයේ වාර්තා කරමින් දසුන් ශානක අගනා ලකුණු 50ක් රැස් කරගත්තේ පන්දු 44කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිම සඳහා 4 පහරවල් 3ක් සහ 6 පහරවල් 2ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අදිල් රෂීඩ් සහ සෑම් කරන් කඩුලු දෙක බැගින් බිදහෙලීමට සමත් වුණා. කෙසේ හෝ අවසානයේදී එංගලන්ත කණ්ඩායමට ලකුණු 130ක ඉලක්කයක් හිමි වුණා. එම ඉලක්කය සපුරා ගැනීමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිටිකරුවන් දෙදෙනා වන ජෝස් බට්ලර් සහ ජේසන් රෝයි පළමු කඩුල්ල සඳහා ලකුණු 80ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණා. එම සම්බන්ධතාවයේ බිඳ දමමින් ජේසන් රෝයි ලකුණු 36ක් ලබා සිටියේදී ධනුෂ්ක ගුණතිලකගේ සුවිශිෂ්ට පන්දු රැකගැනීම හේතුවෙන් දැවී ගියා. තවද මෙම තරගයේ පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිදු කළ විශිෂ්ට පන්දු රැකීම අගය කළ යුතුම කාරණාවක්. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝස් බට්ලර් නොදැවි ලකුණු 68ක් රැස් කරගත්තේ 4 පහරවල් 8ක් සහ 1-6 පහරක් සමගින්. ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අමිහිරි පරාජයක් හිමි කර දෙමින් පන්දු වාර 17යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවි එංගලන්ත කණ්ඩායම නියමිත ඉලක්කයේ පසු කර යාමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුස්මන්ත චමීර සහ ඉසුරු උදාන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. ඊට අමතරව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග පන්දු වාර 4ක් ක්‍රියාත්මක කරමින් ලබා දුන්නේ ලකුණු 12ක් පමණයි. කෙසේ වෙතත් අවසානයේදී එංගලන්ත කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි වුණා. ජෝස් බට්ලර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ එකට බිඳුවක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි වුණා. දෙරට අතර දෙවන 20-20 තරගයේ අද රාත්‍රී 11ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ ජය ගැනීමට නම් අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් වෙනවා. අද තරගයේ කෙසේ හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ එක බලන ඔයත් ක්‍රිකට් පිස්සෙන්නම් අනිවාර්යෙන්ම මගේ ටික්ක YouTube channel එක subscribe කරන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න, මගේ වීඩියෝ එක හොඳනම් අනිවාර්යෙන්ම share කරන්න.